හයිවලනේ වලට ගොඩක් ස්තුතියි මේ channel එකත් එක්ක දිගින් දිගට මේකතු වෙලා ඉන්නවනම් ඔයා මේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා subscribe කරන්න. එතකොට ඔයාට පුළුවන් හැමදාම මේ වගේ videos බලන්න අපිත් එක්ක එකතු වෙන්න. හරි ඒ වගේම bell icon එකත් click කරගෙන මේ යන්න. හරි වැඩි වෙලා ගන්න නැතුව අපි video එකට යන්. මම මේ video එකෙන් කතා කරන්නේ tenses නැත්නම් කාල වර්ග තුනක් ගැන. මම මේ video එකෙන් කිසිම තැනක කතා කරන්නේ නැහැ මේ කාල වර්ග වලට අයත් වෙන tenses පාවිච්චි කරලා වාක්‍ය හදන හැටි. ඒ වගේම මේ tenses यूज संबंधी मम कथा करेह वाट मे मूलिक टेन्स तुनगण तव मत लुक अवबोधया ज्ञाता पुलवे वीडियो के बल्ल एक निराकरणे करगन मेक अतम ग्रम गण कथाकनेह वाड़ मे इंग्ली वोट यमुवेन्नतीय पड़ी पड़ी बाधाटिक मुलिम नति कल इन्नोनी ये बाधा नति की मे एक पीवर मे टेन्स तुनगण मम पड़ विस्तर अकरा वाट पुलवे कालवरक तुनगण तेरूंगा इंग्लिश लांग्वेज के कोहमद पाविचिकराने की संबंधे हरि अभी मुलिम कथाकर वर्तमान कालेगन वर्तमान कालेगन कथाकर खाली मैं पोड पेदलीकर खाले की मुखाकल एत्र खाले की अभी गतवेनवा दिन दिशा कपीट मे विधि अल्लन बेह अभी अतट हुवेन दयाक ने मे काले कील की आनी अस्पृश्य दयाक स्पृश्य दयाक ने मे अभी कथाकर भाषा व्यंकन काले कैन अभी अतट हुवेन दयाक ने मे अभी धनन दयाक එතකොට ඔයාට දැනෙන්නේ වර්තමාන කාලයේ විතරයි. ඒ කියන්නේ මේ මොහොත විතරයි ඔයාට දැනෙන්නේ. මට මේ මොහොත කියන්නේ මේ වීඩියෝ එක කරන වෙලාව නම් ඔයාට මේ වීඩියෝ එක අහන වෙලාව තමයි ඔයාගේ වර්තමානය. ඊට කලින් සියල්ල ඔයාගේ අතීතය සහ ඊට පස්සේ සියල්ල ඔයාගේ අනාගතය විදිහට තමයි මේ ලැන්ග්වේජ් එකේදී අපි බෙදලා කතා කරන්නේ. මුලින්ම මේ කාල වර්ග තුන හරියට අවබෝධ කරගත්තොත් वाटे काल पाविचु के टेन्स अवबोधन पुलवा अभी ईलंगट तम ये टेन्स विन वीडियो लिंक ताकराने मे वीडियो के मम ताकराने मे काल वर्ग तुनट पाविचुन देवाल मुनवद मे काल वर्ग तुन कुहमद तेरूंगण तेना कथाकंड वर्तमान अतमी वर्तमान प्रसंट टेन्स लिंक कथाकंड दी वर्तमान कालेकन वाक्य रटाविंग कथाकंड दी मे वर्तमान तुल सिद्धवेन देवाल हेबई वा वरदी तेरूंगण पा मे तपरे सिद्धवेन देवाल वितराक ने मे हितान ओयागे मे वर्तमान रखियाव टीचर के इतकोट ओया वर्तमान तुल टीचर के समहार विट हई वा मे वीडियो गहन विला हरी नेतांग मे विन वेडक्कर इन विला हरी वा ये वृत्ति यदे नति वेन्न पुलवांग हई ओया वर्तमान तुल गुरु वृत्ति तम निरतवेन्नी इतकोट ओया वर्तमान तुल ගුරුවරයෙක් ඒ විදියට තමයි ඔයා වර්තමාන කාලය ටෙන්සස් වලින් කතා කරනකොට ඔයා කතා කරන උදාහරණයක් විදිහට අපි ඒක ඉංග්‍රීසි කලින් කිව්වොත් I am a teacher මම ගුරුවරයෙක් හැබැයි ඔයා මේ වෙලාවේ උගන්වන්න නැති වෙන්න පුළුවන් හැබැයි ඔයා වර්තමානයේ තුල ඔයාගේ භූමිකාව තමයි ගුරු වෘත්තිය එතකොට ඔයා ශිෂ්‍යයෙක් නම් I am a student මම ශිෂ්‍යයෙක් එතකොට වර්තමානයේ තුල ශිෂ්‍යයෙක් නිසා ඔයාට පුළුවන් වර්තමාන කාලයෙන් ඔයාගේ පොසිෂන් එක නැත්තම් ඔයාගේ තත්ත්වය ගැන කතා කරන්න. හැබැයි ඒක මේ වෙලාවේ සිද්ධ නොවන දෙයක් වෙන්න පුළුවන්. ඒක නිසා වර්තමානයට අයිති වෙන්නේ මේ වෙලාවේ සිද්ධ වෙන දේවල් විතරක් නෙමෙයි ඔයාගේ වර්තමාන කතාව තුළ යථාර්ථයක් වෙන දේවල්. අපි එහෙනම් යමු අතීතයට. හරි අතීතය කියන්නේ මොකක්ද? අපිට සිද්ධ වෙලා ඉවර වෙච්ච දේවල්. ඒ කියන්නේ මේ මොහොතට කලින් සියල්ල අතීතය හැබැයි අපි අතීත කාලයේදී පරිස්සම් වෙන්න ඕනේ අපි අතීත කාලයේදී කතා කරන්නේ අතීතයේදී පටන් ගන්න අතීතයේදීම ඉවර වෙච්ච දේවල් විතරයි ඒකට වර්තමානයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ උදාහරණයක් විදියට ඔයා ඊයේ යාළුවෙක් මීට් වෙන්න ගියා කියලා හිතන්නකෝ ඒක වර්තමානයට සම්බන්ධ වෙන්න බෑ ඊයේ යාළුවා මීට් වෙලා මීට් වෙන්න ගිහිල්ලා ඔයා ඒ සිද්ධිය ඉවර කරලා තියෙන්න ඕනේ එතකොට ඒක තමයි past tense වලින් අපි කතා කරන්නේ මේ tenses ඇතුළේ තියෙන තව ප්‍රභේද තියෙනවා ඒ වගේ මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නැහැ එහෙම කතා කරන්න ගියොත් මේ වීඩියෝ එක ටිකක් සංකීර්ණ තැනකටපත් වෙන හින්දා අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ වර්තමාන කාලය අතීත කාලය සහ අනාගත කාලය සම්බන්ධයෙන් ඔයාලට තියෙන ගැටලු තමයි කතා කරන්නේ හරි මම හිතනවා ඔයාලට වර්තමාන කාලය සහ අතීත කාලය සම්බන්ධයෙන් යම් කිසි අවබෝධයක් එන්නේ නැති කියලා අපි යමු එහෙනම් අනාගත කාලයට. ඔය අනාගත කාලයත් මේ වර්තමාන කාලයේ යම් කිසි දේවල් වගේ සමහර විට පැටලිලි සහගත දේවල් ඇති. අපි අහපු ගමන් දන්නවා අපි අනාගත කාලයට පාවිච්චි කරන පදේ තමයි බොහෝ දුරට will කියන එක. හැබැයි ඔයා දැනගන්න ඕන දේ තමයි අපි අනාගත කාලයේදී නිශ්චිත දේවල් විතරක්ම නෙමෙයි අපි කතා කරන්නේ නිශ්චිත භාවයේ යම් කිසි ප්‍රමාණයකින් අඩු දේවල්. උදාහරණයක් විදිහට ඔයා අනාගත කාලයේ කරන දේවල් හරියටම දන්නේ නැත්නම් ඔයාට ඒක කියන්න පුළුවන් අවිනිශ්චිත භාවයක් විදිහට උදාහරණයක් විදිහට will සම්බන්ධ කරලා කියනවනම් I will come කියලා කියනවනම් ඔයාලට සමහර විට එන්න බැරි වෙන්නත් පුළුවන් මොකද එයාගේ ස්ථීරම තීරණයක් නෙමෙයි
අනාගත කාලෙදිවා කියන්නේ අපි අනාගත විදිහට සලකන්නේ තාම උදා වෙලා නැති අනාගතයේ යම් කිසි වෙලාවක උදා වෙන්න තියෙන සිද්ධීන් අපිට අනාගත කාලයත් අපිට ෆීල් වෙන්නේ නැහැ ඇත්තටම අපි අනාගතයට ගියහම ඒ කාලය වර්තමානයේ බවට පත් වෙනවා ඒක නිසා අපි අනාගතයේදී මේක සිද්ධ වෙයි කියලා 100ට 100ක්ම අපිට ස්ථීර කරන්න බෑ ඒක තමයි මම කලින් අවස්ථාවේදී කිව්වේ ඔයා අනාගතයේදී යම් කිසි දිනකට යන්න බලාපොරොත්තු වෙනවා උදාහරණයක් විදිහට හෙට ඉස්කෝලේ යන්න බලාපොරොත්තු වෙනවා නම් ඉස්කෝලේ පටන් ගන්න 7:30 ට නම් එතකොට ඒක අනාගත කාලෙන් අපි කිව්වට ඒක වර්තමානයේ තුල යථාර්ථයක් ඔයාට එතකොට ඒක ප්‍රසන්ට් ටෙන්ස් වලින් කියන්න පුළුවන් ද ස්කූල් බිගින්ස් ඇට් 7:30 AM එතකොට ස්කූල් බිගින්ස් කියන එක තියෙන්නේ වර්තමාන කාලෙන් ඒක නිසා ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි අනාගත කාලයේදී පාවිච්චි වෙන්නේ අවිනිශ්චිත සිද්ධීන් මිසක් ස්ථීරවම වෙන සිද්ධීන් නෙමෙයි ස්ථීරවම අපි කරන්න යන සිද්ධීන් අපිට කියන්න පුළුවන් ප්‍රසන්ට් ටෙන්ස් එකේ මොකද ඒක වර්තමානයේ තුලත් ප්‍රායෝගික නිසා සහ වර්තමානයේ රියැලිටි එකට වර්තමානයේ යථාර්ථයට අහු වෙලා තියෙන හින්දා වායක කතා කරන්නේ වර්තමානයේ අනාගතයෙන් කියන්නේ අපි සිද්ධ වෙලා නැති අපි අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන සිද්ධීන් නැත්නම් ඉල්ලීම් වගේ දේවල් තමයි මම මේ වීඩියෝ එක මෙතනින් එහාට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ මේ ටෙන්සස් 12 සම්බන්ධයෙන් මම වෙන වෙනම කතා කරනවා ටෙන්ස් එකක් පාවිච්චි වෙන්නේ කොයි වෙලාවෙදීද ටෙන්ස් එකක් අපි කොහොමද නිර්මාණය කරගන්නේ ඒ ටෙන්ස් එකක් එක්ක තියෙන ස්ටෝරීස් මොනවද මම ඒ ගොඩක් දේවල් අන්තර්ජාලයෙන් තමයි ඇත්තටම ගන්නෙ අන්තර්ජාලයේ තියෙන දේවල් උපකාරී කරගෙන ඒක මම පැහැදිලි කිරීමක් කරනවා ඔයාලටත් පුළුවන් ඕනම දෙයක් අන්තර්ජාලයෙන් හොයාගන්න මේ channel එකත් ඔයා උදව් කරගන්න අනිවාර්යෙන් මට පල්ලෙහා comment එකක් දාගෙන යන්න ඔයාගේ ඕනම ප්‍රශ්නයක් මට යොමු කරන්න මම ඔයාට උත්තර දෙන්න සූදානම් හරි එහෙනම් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් ඔයා යාළුවෙට ෂෙයා කරන්න ඔයා විතරක් අහලා මේ වීඩියෝ එක නවත්තන්න එපා channel එකටත් like එකක් දාගෙන comment එකක් දාගෙන යන්න ඒක මට ලොකු support එකක් වෙයි හරි එහෙනම් අලි ආයිත් දවසක හම්බෙමු good luck